ජපානය සුතියෙන් සුතිවට විවිධ උත්සව පවත්වනවා. මේ අතර තුන්වෙනි මාසෙ තුන්වෙනිදා මාර්තු තුන්වෙනිදා ගැහැණු දරුවන් වෙනුවෙන් තිනමතුරි කියලා බෝනික් කඳු උත්සවය පැවැත්වෙනවා. අද හත්වෙනි මාසේ හත්වෙනිදා තනබත මතුරි ජූලි හත්වෙනිදාද මේ තනබත මතුරි කියන මතුරිය උත්සවය පැවැත්වෙනවා. මේ උත්සවය වතා ලස්සන කතාවක් එකතු වෙලා තියෙනවා. මේ කතාව ඔරිහිමේ නම් කාන්තාව ඉකුබෝෂි කියන පිරිමි කෙනාව හම්බවන්න ස්වර්ගයේ ගංගාවක් තරණය කරලා එනවා කියලායි කියන්නේ. මේ උත්සවයෙන් පස්සේ ජපානයේ වැහි කාලය නතර වෙලා ඒ වගේම රාත්‍රියේ හඳ එළියද ටිකක් දුර්වල වෙලා සුන්දර රාත්‍රියක් දකින්න පුළුවන් කියලායි ඈත ඉතිහාසයේ සිටම පැවැත්වෙන්නේ. ස්තුතියි. මම කපිල බණ්ඩාර ජපානිස්ට. මේක තරු ලෝකයේ කතාවක්. තරු කුමරියක වූ ඔරිහිම් එහෙමත් නැත්නම් වේකා ගව පාලකයෙකුව සිටි ඇල්ටර් සමග දැඩි ලෙස ආදරයෙන් මැදී සිටියා. ඊට කෝප වූ තරු කුමරියගේ පියා ඔවුන් දෙදෙනාව ශිරපතෙන් වෙන් කළා. නමුත් සෑම වසරකම හත්වන මාසයේ හත්වනදා එම තාරකාවන් දෙක මුණගැසෙන බවයි පුරාවෘත්තවල දැක්වෙන්නේ. ඒ මැක්පීස් විසින් සාදන ලද පාලමක් ආධාරයෙනුයි. මෙම තරු දෙක මුණගැසීමේ සතුට සැමරීම වෙනුවෙනුයි ජපානයේ තනබතා උත්සවය සමරන්නේ. ඒ වගේම මෙම උත්සවය ඍතු වෙනස් වීම එහෙමත් නැත්නම් ගිම්හාන සමය පිළිගැනීම හොඳ අස්වැන්නක් යහපත් සෞඛ්‍යයක් සහ සතුට ප්‍රාර්ථනා කිරීම සඳහා ජපානයේ පවත්වන උත්සව පහෙන් එකක්. තරු උත්සවය ලෙසද හඳුන්වන මෙම සැමරුම ආරම්භ වී ඇත්තේ වැඩවසම් යුගයේදී. පසුව දේශීය සිරිත් විරිත් සමග එක්වෙමින් එය නිල උත්සවයක් බවට පත්ව තිබෙනවා. එහෙමත් නැත්නම් තරු උත්සවයේදී ජනතාව තමන්ගේ ප්‍රාර්ථනාවන් ලියූ කඩදාසි උණ අතුවල එල්ලීම එක් චාරිත්‍රයක් වෙනවා. අද විශ්වය සමග ගනුදෙනු කරන දිනයක් ලෙසයි ජපාන වැසියන් විශ්වාස කරන්නේ. සෑම ප්‍රදේශයකම ඔවුන්ට ආවේණික වූ සැරසිලි වලින් අලංකාරවත් කිරීමටයි ජපන් ජාතිකයින් කටයුතු කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.